ගින්නෙන් හානි වෙන්නේ, ආයුධවලින් හානි වෙන්නේ නෑ. කිසි කෙනෙකුට හානි කරන්නත් බෑ මෛත්‍රී ගුණේ තියෙනකොට. ඒක මෛත්‍රී තියෙන තවත් සුවිශේෂී කාරණාවක්. මේකටත් බොහෝ ස්වාමින් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලාගේ කරුණු කාරණා සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන් සංකීච්ච සාමණේරයන් වහන්සේගේ කතා මෛත්‍රී ශක්තිය. උන්වහන්සේත් නසන් දැහැදි හොරුනි. කඩුවෙන් උන්වහන්සේට පහර දෙන්න හදනකොට මිට ගාවට එනකන් කොළ පොතක් ඇකිලෙනවා වගේ කඩුව ඇකුළුණා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතේ තව මේ මෛත්‍රියෙන් වාසය කරන තැනැත්තාගේ කයට හානි කරන්න බෑ කාටවත්. උතුම් ධර්මය. ඊට අමතරව මේ කයට යම් ගින්නක් ඇති වුණොත් කවුරු හරි ගිනි දැල්වන්න හැදුවොත් එව්වගෙන් පවා ආරක්ෂා වීමේ ශක්තිය මෛත්‍රිය තුළ තියෙනවා. පිළිතුර මේ ආයුධයෙන් මෛත්‍රියෙන් වෙසෙන පුද්ගලයා හැම වෙලාවෙම බේරෙනවා. මේ කාරණාවට සාමාවතීගේ කතාවත් හරි වටිනවා. සාමාවතී දේවියටත් මේ මාගන්ධියා කියන බැමිණි හරියට රජුරවන්ට කියලා කිව්වා. උදේනි රජුරවන්ගේ අගමහසිය සාමාවතී කියලා කියන්නේ කේලං කියවලා හිත බිඳවලා සාමවතිට කරදර කරන තැන්ට දඬුවම් කරන තැන්ටම පත් කළා. රජිරුත් සාමවතිය ඇතුළු පිරිස එක පේලියට හිටවලා 500 දෙනාම ඝාතනය කරන්න තීරණය කළා. නමුත් සාමවතිය තමන්ගේ යෙහෙළියන්ට දුන්න උපදේශය මොකක්ද? දුන්න උපදේශය තමයි මේ වෙලාවේ හැම කෙනෙක් ගාවම තියෙන්න ඕනේ මෛත්‍රී චිත්තේමයි. මොනම හේතුවක් නිසාවත් ඒකින් බැහැරට යන්න එපා. ආන් ඒ නිසා 500 දෙනාම මේ තමන් මරන්න පේලි ගස්සලා හිටවලා ඉන්න තැනත් ඒ සියලු දෙනාටම මෛත්‍රී කළා. උදේනි රජුරු දහසක් දෙනෙක් ඇදලා මුදා හරින්න තියෙන දුන්නේ විසපෝ පීය සාමාවතිගේ පපුව ඉලක් කරලා විද්දා. නමුත් සඳහන් කරනවා ඒ විසපෝ පීය නැවත ආපහු හැරිලා රජුරවන්ට අභිමුඛ වුණා කියලා. ඒ වෙලාවේ රජුරු බොහෝම භීතියට පත් වුණා. රජුරු ඒ වෙලාවේම දුන දීපසෙක දාලා සාමාවතිගෙන් සමාව ඉල්ලපු පොත සඳහන් වෙනවා. ඉතින් ඒ තරම් මේ මෛත්‍රියට තියෙන පුදුමාකාර බලයක්, පුදුමාකාර ශක්තියක්. ආන් ඒ නිසා අපේ මෙලව ආරක්ෂාවත් මෛත්‍රියෙන්ම හැදෙනවා, පරලොව ආරක්ෂාවත් මෛත්‍රියෙන්ම හැදෙනවා. දෙන අක්කෝදීන ජිනේ කෝදන් උතුම් ධර්මය. මේ ක්‍රෝධ කරන්න දිනන්ඩ හැම වෙලාවෙම මෛත්‍රිය පාවිච්චි කරන්න ඕනේ. ඒ විතරක්ද, තමන්ට තමන්ගේ සසර දිනන්නත් මේ මෛත්‍රියෙන් ලැබෙන්නේ පුදුමාකාර උපකාරයක්. හැබැයි පින්නතේ මේ මෛත්‍රී කරන අයට මේ ගින්නෙන්, ආයුධවලින්, වසවිසවලින් හානි වෙන්නේ නැහැ කියලා අපි සඳහන් කළා. හැම වෙලාවෙම ආරක්ෂාව තියෙනවාද? අපි කියමු පිරිසක් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන හොඳට. දැන් එයා පැයක් නම් අද දවසේ භාවනා කරන්නේ. ආන්ගේ භාවනාවේ ඉන්න වෙලාවට එයාට හානි කරන්න කිසිම කෙනෙකුට බෑ හොඳට මෛත්‍රී චිත්තේ දිනු වෙලා නම්. හැබැයි දැන් මම භාවනාවෙන් නැගිටලා එදිනෙදා